AdaDerana Satya Prathamen Prati Saskaranaya Kasun Priyasara Prakashaya Tushara Halpage AdaDerana Pradhana Puat Sirasthala Pasal cricket tarangayaka ratapelapaliyakadi cab ratayak pirali sisun dedeneku maruta tawat hayak rohale Janapati Anuradhapure di Trivida Hamuda saha police pradhanin amatai Antarjale osse mudal vanchakala China jatikayan 39ak attadanguwata Ahas gawwen sanat saha kalang besayai Ardha shatakayakin bahanuka Punjab pila osawa tabai AdaDerana deshiya puwak The big story Badulla Pradeshe Pavati, Varshika Pasal Cricket Targayak, Ataratura Sidhu, Jiprata Anaturakin, Sisun Dedenukumia Gostibeneva, Edi Tavat Sisun Haidinuku, Tualaba Pratikara Sadaha, Badulla Maharu Alata, Atulat Kareti Baba Sadahan, Badulla Uamaha Vidyali Saha, Badulla Dharmaduta Vidyali Atara, Varshika Cricket Targay Pavati Kredankanator Asan Nepihiti, Malvatta Nemati, Alutin Idikarnala the Kredankanaker, Sisun Ratava Hanabal in Gaman Kermi City Adi, Kabratiak Pereliamin, Mema Anaturasi Dubatibuna. Kridangane Tibu concrete Kanuka Gatimin, Kabratia Pereligos at the Atera, Ehidi Eta Yatavimin, Sisun Atadanaku Tuala Bati Babai, Policia Sandahan Kale. In Dedenaku Rohal Gatakiri Medi, Miagos Tibuna. Badulla Maharuhale Pratikarlabami Sitina, Sesu Sisun Haidanagin, Dedenaku Gatatwe, Barapatala Babada, Rohal Aranchumarga Sandahan Kala. අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ කැබ් රථයේ සිසුන් විශාල පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර ඒ හේතුවෙන් කැබ් රථයේ පෙරළී ගොස් ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම ක්‍රීඩාංගණයට පැමිණීමට ප්‍රථම අදාළ සිසුන් පිරිස කැබ් රථයේ නැගී බදුල්ල ප්‍රධාන මාර්ග කිහිපයක අනාරක්ෂිත ලෙස ගමන් කර ඇති ආකාරයේද වීඩියෝ දර්ශනවල දැක්වුණා. රෝහල් ගත කර සිටින සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන බදුල්ල මහරුහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා. පාසල් සිසුන් 8 දෙනෙක් රෝහල් ගත කරලා තියෙනවා. ඒකේ දෙන්නේක තත්ත්වය බරපතලයි. දෙදෙනෙක් මේ නෝඩත් මේ ගොස් තිබුණා රෝහල්ට ගෙනවට එකයි මේ ගොස් ගියා. අනිත් එක්කන අපි අහමාර කරලා වදිනවොත් ඔහුගේ මොළේ දැනෙන කාලේ ඔහු පොත් මේ ගියා. තව 6 දෙනෙක් රෝහල් ගත කරලා තියෙනවා. ඒකේ දෙදෙනෙක් තත්ත්වය බරපතලයි. අස්තබිඳුන් සහ අවයඩ තුවාලේමයි තියෙන්නේ. මේවට මේ අතර ඊයේ දිනේ ආරම්භ වූ බදුල්ල උවමහා විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයේ නවතා දැමීමටද පාසල් බලධාරීන් පියවර ගත්තා. The big story. අභව ප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු අද පසුරුවේ සිදු කෙරුණා. කලාකරුවන් රසිකයින් සහ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් බොරැල්ල කනත්තේදී කලක් රෝගාතුරබ සිටි මහාචාර්ය සනත් නන්දසිරි මහතා පසුගිය 28 වනදා සිය නිවසේදී අභව ප්‍රාප්ත වුණා. මියන විට 82 වැනි දිවියේ පසු වූ ඒ මහතා මෙරට සංගීත ශාස්ත්‍රයේ වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ මහා ගාන්ධාරවරයෙකු ලෙස සැලකෙනවා. ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රයේ සන්නාමයක් බවට පත් වූ මහාචාර්ය සනත් නන්දසිරි මහතා මියන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළා. ගායනය තබ්ලා වාදනය පිළිබඳ විශාරද උපාධි දෙකක් සහ සංගීත නිපුන් උපාධියද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සංගීත පීඨාධිපති වූයේද සනත් නන්දසිරි මහතායි. මෙරට සංගීත ශාස්ත්‍රයට ගීත 150කට ආසන්න සංඛ්‍යාවක් දයද කර ඇති සනත් නන්දසිරි මහතා එදා මෙදා තුර කඳුලට විවර වූ දැස් පියන්පත් කවුළු වසා ගීතය අදටත් රසික හදවත් අමතන ගීතයක් වනවා. එමෙන්ම ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈමට හමු වූ ගීතය එක් රැයකින් සනත් නන්දසිරි මහතා ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ඔසවා තැබූ ගීතයක් ලෙස සැලකෙනවා. බෝමලුවේ මල් සුවඳක පැටලී බුදුහාමුදුරුව වැඩියා වාගේ වැනි බෞද්ධ ගීත මෙන්ම ඔබේ සුවඳ පිරුණු පුංචි කාමරේ මුළු ලොව මගෙන් අසාවේ මේ ප්‍රථම වසන්තයයි ඈත එපිට ගම්මානෙන් සීත රෑයාමේ සොවින් පිරි මගේ හදවත දේදුන්නේ පාට පාටින් දගකාර ඔය දැස ආදර සැමරුම් වැනි ප්‍රේමණීය ගීත රසක් ගායනා කරමින් සනත් නන්දසිරි මහතා රසික හදවත් අමන්දානන්දයට පත්කිරීමට සමත් වුණා. ගායනෙන් වාදනයෙන් සංගීත අධ්‍යක්ෂණයෙන් මෙන්ම ගීත රචනයෙන්ද ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රය ඉහළ තලයකට ඔසවා තැබීමට ඒ මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා.
අද පෙරවරු වේ දක්වා මහජන ගෞරවය සඳහා ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහය ඉන් අනතුරුව කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයටත් පසුව ගුවන්විදුලි සංස්ථාව වෙතත් රැගෙනෙනු ලැබුවා. දේහ පිළිබඳ අවසන් කටයුතු මේ වන විට බ්‍රැල්ල කනත්තේදී සිදු කෙරෙනවා. මේ අතර විශිෂ්ට රංගධරයෙකු වූ අමරසිරි කලන්සූරිය මහතා අද සිය ජීවිත ගමනට සමුදුන්නා. අදුදෑසන ජයල පිහිටි සිය නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර 1940 වසරේ සැප්තැම්බර් මස 20 උපත ලැබූ අමරසිරි කලන්සූරිය මහතා මියන විට 82 වියේ පසු වුණා. 1969 වසරේ රයත් දබාලා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා හන්තානේ කතාව, අපේක්ෂා, අක්කර පහ, අහස් ගව්ව, බබරු ඇවිත්, සාගරයක් මැද, පොඩි විජේ, යසෙසුරු ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා. සම්මාන රැසකින් පිදුම් ලබා ඇති කලන්සූරිය මහතා 2019 වසරේ දෙරණ සිනමා සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබීමටද සමත් වුණා. මේ අතර අමරසිරි කලන්සූරිය මහතා රංගනයෙන් දායකත්වය ලබා දුන් අහස් ගව්ව චිත්‍රපටයේ ඉරා අඳුරුපට නැමැති ගීතය ගායනා කළේ අභාවප්‍රාප්ත සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතායි. අද අපි මොකද කරන්නේ? ඕකෙත් හැමදාමත් තියෙන ප්‍රශ්නේ. අපි යමු දෙහපැත්තේ කැලේට. අපෝ අපිට නම් බැ. ඉරා අඳුරු පත පෙරදිග ආසාදී රටක ස්වාධීනත්වයේ යනු දේශපාලන ස්වාධීනත්වය පමණක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ගුවන් හමුදා කඳවුර පරිසරයේ අද පසුරුවේ ත්‍රිමද හමුදා සහ පොලිස් ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. පළවෙනි ඩොලර් මිලියන 262 අපි දැන් ලැබිලා තියෙනවා. මේ මුදල් නිසා මේ මාසෙත් එන මාසෙත් ඔබේ වැටුප් ගෙවන්න අපිට ආදායම් තියෙනවා. ගමේ ආර්ථිකය දියුණු වෙන්න මේ සැරේ පෝර ලැබලා දීලා වියස්වන්න හොඳයි, මිලත් හොඳයි. දැන් ටිකෙන් ටික උද්දමනේ අඩු වෙනවා. ඒත් මේ පළවෙනි වටේ විතරයි. දැන් අපිට විදේශ බැංකුව එක්ක විදේශ රටවල් එක්ක ආපහු ගණදිනු කරන්න පුළුවන්. ඒත් අපිට ණය ප්‍රශ්න තියෙනවා. දැන් අපිට ගිහින් ණය සහන මොකද්ද? අපිට ණය ගෙවන්න දෙන කාලේ මොකද්ද? ණය කපා හරින්නේ කොහොමද කියලා දැන් සාකච්ඡා කරන්න තියෙනවා. මම මෙතන කියන්නේ අපි මේ සඳහා විශේෂ උත්සාහයක් අරගමු. කොච්චර අමාරු වුණත් කෙටි කාලයෙන් අපි මේකෙන් ගොඩ බෙමු. රටේ ස්වාධීනත්වය කියන්නේ දේශපාලන ස්වාධීනත්වය පමණක් නෙමෙයි. රටේ ආර්ථික ශක්තියක් නැත්තම් අද අපිට අනික් අයට ණය වෙලා අපේ නිදහස නැති වෙයි. ඒකම මේ ණය ගන්න හේතුනේ ප්‍රශ්න දෙක අපි විසඳන්න ඕනේ. දැන් මේ ණය ගෙවනවා විතර නෙමෙයි අපිට ආපහු ණය ගන්න සිදු වෙනවා. ඒත් හැමදාම මේක කරන්න බෑ. අපිට එහෙනම් අපේ ආදායම වියදමට වඩා වැඩි කරගන්න අපි ඒකම ක්‍රියා කරගන්න තියෙනවා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව තුළ විශාල ප්‍රතිව්‍යවගත කිරීමක් තිබෙනවා. එක එක අංශවල වියදම් අපි අඩු කරනවා. අපිට මුදල් නැති නිසා සමහර සංස්ථාවලින් අපිට විශාල ලෙස අලාභ ලැබෙනවා. එතනින් අපි සම්පූර්ණ ප්‍රතිව්‍යවගත කිරීමක් කරනවා. අනාගතය ගැන හිතන්න තියෙනවා. ඒක ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් බලපාන. ඒ කියන්නේ කවුරුත් ඉවත් කරන්න යන්නේ නැහැ. බොහෝ දෙනෙක් අහනවායි ආරක්ෂා වියදම් අඩු කරන්නේ නැත්තේ කියලා. අපි පුළුවන් විදිහට මේ අවුරුද්ද අඩු කරා. ඒ 2027 2028 වෙනකොට මේ ආරක්ෂා ශාමාත්‍යංශයේ මේ ත්‍රිවිධ හමුදාවේ සංඛ්‍යාව බොහෝ දුරට අඩු වෙනවා. ඒක අපි ගන්න පියවරක් නෙමෙයි. තමන්ගේ සේවා කාලය අවසන් කර විශ්‍රාම ගියද්දි ඒ අඩු වීමක් තියෙනවා. ඒ නිසා දැනට වියදම වැඩි වුණත් ඒ වියදම අඩු වෙන්න යනවා. දැන් ලෝක බලවතුන්ගේ තරඟේ ආපහු පටන්ගෙන තියෙනවා. ඒ බලවතුන්ගේ තරඟේ මේ සැරේ බලපාන්නේ ඉන්දියන් සාගරයේ. මම බලන්නේ පුළුවන් තරම් ඒක ඉවත් කරන්න. ඉතින් මේ තත්ත්වයට අනුව අපි කොහොමද අනාගතයට ඒක මූණ දෙන්නේ කියන ඒ විදියට තමයි අපේ ආරක්ෂා අලුත් උපක්‍රම සකස් කරන්න තියෙන්නේ. ඒ නිසා අපි ඒකට සකස් කරන්න ඩිෆෙන්ස් 2030 කියන වැඩසටහනක් අපි ආරම්භ කරනවා. අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ චීන ජාතිකයන් 39 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තානාපති කාර්යාල හරහා ලද පැමිණිලි ඔස්සේ බුද්ධ්‍යංශ නිලධාරීන් සහ අලුත්ගම පොලිසිය ඒකාබද්ධව සිදු කළ විමර්ශනවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මොවුන් දැනට මාස කිහිපයක සිට අලුත්ගම කළුවා මෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම් මත රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.
එහි රැඳී සිටිමින් ඔවුන් අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයින්ගේ ගිණුම් වලින් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර චීන ජාතිකයන් සතුව තිබී පරිගණක කිහිපයක් නවීන පන්නේ ස්මාර්ට් ජංගම දුරකථන සහ මුදල් තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. මෙම සැකකාර චීන ජාතිකයන් අලුත්ගම පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර මේ වන විට ප්‍රකාශ සටහන් කරමින් සිටින බවද පොලිසිය සඳහන් කළා. සැකකරුවන් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අලුත්ගම පොලිසිය සහ බුද්ධිංශ වැඩිදුර විමර්ශන සිදු කරනවා. වෘත්තීය සමිති නායකයන් සහ සිසුන් මර්ධනය කිරීම සඳහා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් ගෙනීමට රජය කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දෙහිවල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. අධිකරණයේ බලය ස්වාධීනත්වය විනාශ කිරීමේ රාජ්‍ය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් දැන් අලුතෙන්ම ගේනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ අලුත් පනත. දැන් මේ අලුත් පනත තුළ මේ රටේ ත්‍රස්තවාදීන් හැටියට හඳුන්වන්නට යන්නේ වෘත්තීය සමිති සමාජික ශිෂ්‍ය ප්‍රජා පොදු ජනතාව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ නාමයෙන් ජනතාවගේ මානව අයිතිය උල්ලංඝනය කරන රජය, මුරණ්ඩු රජය, දරදඬු පාලනය, ඒකාධිපති ආඥාදායකත්වය රට තුල නිර්මාණය කරලා තිබෙන තමන්ට හිතවත් සමාජ මාධ්‍ය කේන්ද්‍ර කරගෙන ඒ අය කියනවා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රට බංකොලොත් කරපු මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙන්න යනවායි. ඔබ හිතනවද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ලක්ෂ 2000ට මන්ත්‍රීකම පාවා දෙනවයි කියලා? මේ අතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අධිකරණය තුල අභියෝගයට ලක් කිරීමට මෙරට ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව පවතින බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. මෙම පනත ගෙනෙනු ලබන්නේ විරුද්ධ පාර්ශ්ව මර්ධනය කිරීමේ අරමුණින් නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවා. අපිට මේ පෙනියන්නේ යම් යම් කණ්ඩායම් මර්ධනය කිරීමේ බලාපොරොත්තු මේ ගෙනේ. ත්‍රස්තවාදී කියන එක තියෙන්නේ මොන වෙලාවේද කියලා සාත්‍රකාරින්ට තීන්දු කරන්න බෑ. ඒක වළක්වන්න සූදානම් වෙලා ඉන්න ඕනම රජයක්. ඒක කරන්න බැරි නම් ඒක රජයක්වත් ආණ්ඩුවක්වත් නෙමෙයි. මේකට කවුරු හරි එරෙහි නම් අපිට විකල්ප දෙකක් තියෙනවා. පළවෙනි එක තියෙන එක හොඳයි කියලා ඒක අපිට තියාගෙන ඉන්න පුළුවන්. දෙවෙනි ක්‍රමේ තමයි රටේ ජාතික ආරක්ෂාව විනාශ වුණාවේ ඕන දෙයක් වුණාවේ රට අරාජික වෙලා ගියාවි කියලා ත්‍රස්තවාදී පඩත අවශ්‍ය කරන්න පුළුවන්. එතකොට ඔය සාගරණයේ ජීවිත තමයි මුලින්ම අනතුරට ලක් වෙන්නේ. කවුරු හරි කියනවනම් මීට වැඩිය හොඳ එකක් තියෙනවා කියලා අපි ඒක සලකා බලනවා. අවසානයේදී රටේ ජනතාවගේ අයිතිවාසිකම් බලන්නේ එන්ජීඕවත් දේශපාලන පක්ෂවත් නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණය. ඕන කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පෙන්වන්න පුළුවන් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන පනත කියලා. සති දෙකක කාලයක් තියෙනවා කාට හරි උසාවියට යන්න ඕන නම් අභියෝගයට ලක් කරන්න අපි නීතිඥ සහය ලබා දෙන්න සූදානම්. මන්නාරම වෙඩිතලව් අභයභූමිය ඇතුළත් හෙක්ටයාර 1400කට වැඩි ප්‍රමාණයක ඉදිකිරීමට යෝජනා කර තිබූ ජලජීවී වගා කර්මාන්තපුර ව්‍යාපෘතිය හේතුවෙන් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් නාස්ති වී ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ මෙම කර්මාන්තපුර ඉදිකිරීම් ව්‍යාපෘතිය වෙනුවෙන් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය 2020 වසරේදී එම මුදල් වෙන් කර ඇති බවයි. එහි ව්‍යාපෘති සැලසුණු උපදේශන සේවා හා මිනුම් කටයුතු සඳහා අධිකාරිය රුපියල් 1,94,42,652 මුදලක් වැය කර තිබෙනවා. එහෙත් නාරා ආයතනයේ පරිසර වාර්තාවන්ට අනුව විශේෂඥ ඇගේම් කමිටුවක් මගින් ව්‍යාපෘති සැලසුම ප්‍රතික්ෂේප කර හෙක්ටයාර 165ක් පමණක් නිදහස් කිරීමට තීරණය කර තිබීම හේතුවෙන් මෙම මුදල නිෂ්කාර වියදමක් බවට පත්ව ඇති බව සඳහන්. විධිමත් අධීක්ෂණයකින් තොරව ස්වභාවික රක්ෂිත කලාපයක් තුළ හෙක්ටයාර 1,491 භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවද ජාතික විගණන කාර්යාලය සඳහන් කළා. AdaDerana kelibima ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට බානුක රාජපක්ෂ සමත්ව තිබෙනවා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවති එම තරගයේ පංජාබ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්තු 32ක් තුළ ලකුණු 50ක් රැස් කිරීමට ඔහු සමත් වුණා. පංජාබ් කණ්ඩායම නියමිත පන්තු වාර 20 තුළ කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 191. ලකුණු 192 ක ඉලක්කය හඹා යන කොල්කටා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්තු වාර 4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 29ක් ලබා සිටියා. AdaDerana ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට. දවසේ පුවත් සංක්ෂිප්තයේ 21 වෙනි කණිසම රාත්‍රී 9ට FM Derana ඔස්සේ ඔබට සවන් දිය හැකියි.